भोवन दुए पुते रचना पाडमाला वे अंक देख वीडियो संधा दें मम आला संबंध कर गे मीट कलिं मम करपू वीडियो उगलां बलरनेतना पल्लहें लिंक एक तीनों एक बलन इलागट तामत उगलो चामली महागदर टीचर के यूट्यूब चैनल सब्सक्राइब कर लेना सब्सक्राइब कराला पाडमाला यम किसी हरवत पाडमाला वुना लाइक करता एवं वाला सियलुम यहांट मेक शेयर करतकोट द्वेपुते अद मम वालाट रचना अंक दिख वीडियो चरितारोपित रचना गेन साकच्छा करन्नाय बलापुरुत्तु वेन्ने अपि इसेल्लाम बलमु मी चरितारोपित केन वचने तेरुम यम किसी चरितयकट आरोपणय विना ए पिलिबंदव अदहस दैक्वीम तमाय मी रचनावें मी मातृकावें कथा करन्ने एतकोट चरितयक कियला किव्वहाम अभी मिथनदी अभी आकार हतरकट मे चरितेकट आरोपणेवीम आकार हतरकट कुटस्करण पुलवाम एक अभी पुलवाम द्रव्यक बवट पत्न मम उदेल्लाक्वेमेमता उदेल्ला कथा कराय मातृकाव मेकट यदिन्न पुलवाम एमनता कुडयक कथा कराय पेन्सला कथा कराए मे मतृका देख मावी क्या पुलवा मम पेन्सला मम कुडेट इतकोट तव दिवेनी कोटस विधि स्थान बवट पत्न पुलवा स्थानीय चरितट आरोपणे अभी मम महावैली कांग विनी එතකොට ගඟ කියන්නේ ස්ථාන නාම පදයක්. ගඟ කියන චරිතයට ආරෝපණය වෙලා ඒ ගැන තොරතුරු දැක්වීම. එතකොට අපිට ඕනනම් පුළුවන් පුද්ගලයේගේ චරිතයකට ආරෝපණය වෙන්න. එතකොට පුද්ගලයේ කියලා කිව්වහම මම ගුරුවරයෙක් වෙමි. මම ගුරු මහත්මයෙක් වෙමි. එහෙම නැත්නම් මම ක්‍රීඩකයෙක් වෙමි. එම නැත්තම් අපිට කියන්න පුළුවන් ගෝවි මහතෙක් කතා කරයි ක්‍රීඩකෙක් කතා කරයි අන්න ඒ වගේ චරිතයක් පුද්ගලයෙක්ගේ චරිතයකට අපිට ආරෝපණය වෙලා විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් එහෙමත් නැත්තම් අපිට පුළුවන් සතෙක්ගේ චරිතයකට ආරෝපණය වෙන්න එතකොට සතෙක්ගේ චරිතයකට ආරෝපණය වෙනවා කිව්වහම මම කුරුල්ලෙක් වෙනවා එම නැත්තම් කියන්න පුළුවන් कुरुले कथा करें मम मोनरेक्वेन मम बललेक्वेन एमनता बलले कथा कराय मम मत्स्येक्वेन एमनता पुलवा मम कूड़क सिरवी सिटीन गिरवेक्वेन एमनता मतृका वकलियान पुलवा कूड़क सिरवी सिटीन गिरवे कथा कराय मेन मे विधिट अभी दंगत्ता चरित हतरा मनवाद मे नामपद वर्गीकरणे तम मिथन चरित विधिटी गाने नामपद वर्गीकरणे दामपद वर्ग हतरा तीन द्रव्यनाम स्थाननाम पुद्गलनाम सत्वनाम यथोट मे चरितारोपित रचनावट मातृका सकास्किरी मेदि नामपद हतर मेन मे नामपद हतर तम चरित विधिट गाने एक्को द्रव्य एक्को स्थान्य हेमत्नेत्तम पुद्गले हेमत्नेत्तम सत्वे ए विधिट अरगेन तमाय मातृका सकस्करण अन्य विधिट चरितयकट आरोपणीय उन्हम ए चरितय तुल इन्नी मम एतकोट मितन मे मातृका वलट अदालव वेकि सकस्किरीमेदि मम कियन उक्तपदय तमाय मूलिक वेन्ने
වෙනත් කිසිම නාම පදයක් මෙතනදී ගන්න බෑ. එතකොට මම කියන උක්ත නාම පදයේ ප්‍රධාන නාම පදයේ වෙන්නේ මම. එතකොට මේ මම කියන නාම පදේ අපි ගන්නකොට මම කියන නාම පදයේ බිඳිලා ඒ ප්‍රධාන නාම පදයේ තුලින් සකස් වෙන වෙනත් තවත් නාම පද කිහිපයක් මේ රචනා සඳහා යොදා ගන්න පුළුවන්. අපි චුට්ටක් බලමු ඒ මොනවද කියලා. මෙතනදී මේ මම කියන ප්‍රධාන නාම පදය මා කියන අනුනාම පදයේ සකස් කරගන්න යොදා ගන්න පුළුවන්. එතකොට තවත් නාම පදයක් සකස් කරගන්න පුළුවන් මා හට කියලා. තවත් යොදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මගේ කියන එක ඊළඟට මට. එහෙනම් මේ මම කියන නාම පදයට සම්බන්ධ වෙලා ඒකෙන් සැදෙන සකස් වෙන තවත් නාම පද හතරක් මෙතනදී යොදා ගන්න පුළුවන් මා මාහට මගේ මට. මෙන්න මේ වචන හතර ඇතුළත් කරගෙන මම කියන ප්‍රධාන නාම පදයත් ඇතුළත් කරගෙන වැකි සකස් කිරීම චරිතාරෝපිත රචනා ලිවීමේදී ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ. එතකොට අපි බලමු එහෙනම් මාතෘකාවක් අරගෙන ඒකට වැකි කිහිපයක් ලියලා. මම මේ වෙලාවේ මාතෘකාවක් විදිහට ගන්නවා හතර ශ්‍රේණියේ ගුරුවත්පතේ දීලා තියෙන මාතෘකාවලින් එකක්. මම ගොවි මහතෙක් වෙමි. එතකොට පුතේ දුවේ ඔයාලට මම රචනාව පාඩම පළ අංක 1 වීඩියෝවෙන් කිව්වා. රචනාවකට මාතෘකාවක් දුන්නහම ඒකට කරුණු ගොනු කර ගැනීම තමයි පළවෙනිම පියවර වෙන්නේ. එතකොට මම ගොවි මහතෙක් වෙමි කියන මාතෘකාව ගත්තහම මේ ගොවියා කියන පුද්ගලයාගේ ක්‍රියාකලාප ටික අපි ඒ තොරතුරු ටික එකට එකතු කරගන්න ඕනේ. ගොවියෙක් කියලා කියන්නේ කම්මැලි නැති, අලස නැති, කඩිසර, කාර්යශූර පුද්ගලයෙක්. එතකොට උදේ රැයින්ම නැගිටිනවා. එතකොට එයා උදේ කුඹුරට ගියාම ගොඩක් වෙලාවට එයාගේ කුඹුර තියෙන්නේ තමුන්ගේ නිවසට වඩා ගොඩක් ඈතින්. එතකොට එයා උදේ පාන්දරින් නිවසින් පිටත් වෙලා කුඹුරට ගියාම ආයි හැන්දෑවේ කළුවර වැටුණට පස්සේ තමයි එයා පස්සට නිවසට එන්නේ. එතකන් එයා දහඩිය මුදුරු හෙලාගෙන කුඹුරේ වැඩ කරනවා. එතකොට එයාට අවශ්‍ය වෙන මෙවලම් තියෙනවා. නගුල, උදැල්ල, මඩපෝරුව, ඒ වගේ දේවල් ඕනේ වෙනවා. ඒ වගේම එයාට උදව් කරන තව සත්තුෙක් ඉන්නවා, ගවයා. ඒතර ගවය ඕනේ නැහැ. මේ ගවයත් උදව් කරනවා, ගවයත් උදව් කරනවා. දැන් ගොඩාක් වෙලාවට සමාජයේ මේ ගවය අඩු නිසා අද ගොඩාක් සීසෑම් වගේ දේවල් වලට යොදාගන්නේ ගවයින්. එතකොට ඒ වගේ එයාට උදව්පකාර අවශ්‍ය වෙන ද්‍රව්‍ය කලමනා සහ සත්තුත් ඉන්නවා. ඊළඟට එයාගේ හිතේ තියෙනවා ප්‍රාර්ථනාවල්. මේ රට ස්වයං පෝෂිත කරන්න. ගොවියා කියන කෙනා දන්නවා ගොවියාගේ කාර්යභාරය මොකක්ද කියලා. එතකොට වසවිස නැති පිරිසිදු ශරීරයට හිතකර ආහාර නිෂ්පාදනයක් කරන්න ඕනේ කියන එකත් එයා දන්නවා. එතකොට මෙන්න මේ වගේ කරුණු ඔයා එකතු කරගන්න. මේ විදිහට දුවේ පුතේ අපි දැන් මේ රචනාවට අදාළ කරුණු ටික ගොනු කරගත්තට පස්සේ ඕගොල්ලෝ පළවෙනිවෙන්ම සිහියට නගා ගන්න ඕනේ දැන් මේ ගොවියා ගැන තමයි ලියන්නේ. හැබැයි ගොවියා බවට අපිපත් වෙනවා. අපි ගොවියාගේ චරිතයට ආරෝපණය වෙනවා. එතකොට මෙතනදී කිසිම වෙලාවක වැකි ලියනකොට ගොවියා කියන වචනේ ගන්න බෑ. මොකද මෙතන ගොවියා නෙමෙයි ඉන්නේ දැන් මමනේ. මම ගොවියා බවට චරිතයට ආරෝපණය වෙලා ඉන්නේ. ඒ නිසා හැම තිස්සෙම මම කියන එක ගන්න. මම ගොවියෙක් නම් මම මොනවද කරන්නේ? අන්න එහෙම හිතලා හැම තිස්සෙම මේ වාක්‍යයේ උක්ත පදයේ උක්ත නාම පදයේ විදිහට ගන්න ඕනි. මම කියන නාම පදේ ප්‍රධාන නාම පදේ. ගොවි මහතෙක් කතා කරයි කියන රචනා මාතෘකාවට එහෙම නැත්තම් මම ගොවි මහතෙක් වෙමි. මේ මාතෘකා දෙකටම අපි මේ කියන වැකි පහම හරියනවා. මම ගොවි මහතෙක් වෙමි කිව්වහම ලියන්නෙත් මේ වැකි පහ. ගොවි මහතෙක් කතා කරයි කියලා දුන්නොත්
एलियान्ने मेन्न मे वेकिपा एतकोट अपि बलमु अपि इस्सेल्लाम लियन्ने मोकक्द कियला मम पांदरिन अवदिवि कुंबुरट यमि बलन्न मे वेकिय इत्ता सरलाई वचन पहा एतुलत् वेनवा चुट्टक वचन पहाट वेला देकक एक अध्यायक वेडि उनत् ए प्रमाणय तियेनवा एतकोट सरलाई केटि देक मम अंदुर वेटेन तुरुम एहि वेड करमि एतकोट एतने दी अपि आय कुंबुर कियन वचने पाविच्चि करे नेहे कुंबुरे कियन वचने वेनोट योदन्न पुलुवन् सर्वनाम पदयक् एहि एतकोट अपि एहि कियन एक एतनट योदा गत्ता एतकोट देवेनि एक अपि लिव्वे मम अंदुर वेटेन तुरुम एहि वेड करमि तुंविनि एक कुंबुर सीसैमट गवयिन्गे सहयोगे माहट अवश्य वे एतकोट बलन्न पुते मेतन मम कियन नाम पदे गत्ते नेति निसा मी कियन क्रियापदे मियन्नेन इवर वेन क्रियापदयक् अपि अवसानेट दैम्मेत् नै मोकद मेतन गत्ते कुंबुर सीसैमट गवयिन्गे सहयोगे माहट अवश्य वे कियन ए वेक्य එතකොට මෙතන මම කියන දේ උක්ත පදය නොවන නිසා මම කියන නාම පදේ උක්ත පදය නොවන නිසා කවදක්වත් මෙතන අගට මියන්නේ අපි වාක්‍ය අවසන් කරන්නේ නැහැ ක්‍රියාපදයේ මියන්නේ දාලා ඊළඟ එක හතර මම වස විශෙන් තොර වී වගාවක නිරත වේ පහ සහලින් මගේ රට ස්වයං පෝෂිත වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි චරිතාරෝපිත රචනා ලියනකොට දුවේ පුතේ අවසාන වැකිය ප්‍රාර්ථනාවක් විදිහට ලියන්න අපිට හැකියාව තියෙනවා ඒකෙදි කවදක්වත් ශිෂ්‍යත් විභාගෙදි ලකුණක් අහිමි වීමක් සිද්ධ වෙන්නේ නැහැ මොකද මම කියන කෙනා නිමෙතන ප්‍රමුඛ වෙලා මේ වගන් මේ සාකච්ඡාව ඉදිරිපත් කරන්න එතකොට මට හැකියාව තියෙනවා ප්‍රාර්ථනාවක් කරන්න ඒ නිසා මේ වගේ රචනා මාතෘකාවලදී ප්‍රාර්ථනාවක් අවසාන වශයෙන් ලිවීම වඩාත්ම සුදුසු. එහෙමනම් මෙන්න මේ විදිහට චරිතාරෝපිත රචනාවලට වැකි ගොඩ නැගීම ඕගොල්ලන් ක්‍රමානුකූලව හුරු වෙන්න. දැන් මම මේ වැකිවල අවසානය සටහන් කරලා තියෙන විදිහ ඕගොල්ලන්ගේ අවධානයට යොමු වෙන්නම ඕනි. ඒ නිසා මෙතුවක් චුටි දුවේ පුතේ ඔයාලා මේ ලියන යම්කිසි වැරදි ක්‍රමවේද තියෙනවා නම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔගලන් ඒවා ක්‍රමානුකූලව සකස් කරගන්න. ඒ වගේම දුවේ පුතේ මම දැන් මේ වෙනකොට අපේ නිවාඩු කාලය ගත කරන්න කාලසටහනක් සකස් කරගන්න ආකාරය වීඩියෝකින් කරලා තියෙනවා. ඒකත් නරඹන්න. ඊළඟට පදවෙන් කිරීම සම්බන්ධව කවි ගායනාවක් සම්බන්ධ වීඩියෝවක් කරලා තියෙන එකත් නරඹන්න. ඒ වගේම රචනාවංක එක වීඩියෝවක් නරඹන්න. ඒවා පහලින් ලින්ක් එක තියෙනවා. ඒ අවශ්‍ය දේවල් ඒවා නරඹලා ඊළඟ මගේ රචනා පාඩම් මාලාවට ඔයගොල්ලන් සම්බන්ධ වෙන්න. එනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.